ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ බර, දරුවාගේ අධ්‍යාපනයේ වගකීම ජාතික ජනබලවේගයේ රජයක් විසින් බාර ගන්නවා මුළු මුණින්ම. ඔය දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. ඒ දරුවා ඉගෙන ගන්න ප්‍රමාණය අම්මා තාත්තගේ පොකට් එක මත සීමා වෙනවා නම්, අම්මා තාත්තට හිමි දේපලවත්කම් මත දරුවා ඉගෙන ගන්න දුර සීමා වෙනවා නම්, කවදාවත් මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මෙතන ඉන්න හැම දෙනාම අධ්‍යාපනයේ වටිනාකම දන්න අය. අනු කුමාර සානායි කියලා කියන්නේ ඉගෙන ගන්න එකේ වටිනාකම දන්න හොඳම කෙනෙක්. සජිත් ප්‍රේමදාසලේව දන්නේ. සජිත්ව ඔය රටේ තිබුණු ප්‍රධාන පෙළේ පාසලකට දාගත්තේ තාත්තා ඇමති වෙලා හිටපු නිසා. හැබැයි ඉතින් සුපුරුදු ඇමති පුතෙක් වගේම ඒ හොඳට ඉගෙන ගන්න බැරි වුණා ඒ ඉස්කෝලේ. එසා තාත්තා මොකද කරේ? තමන්ගේ බලය පාවිච්චි කරලා, දේශපාලන උපයගත දේවල් පාවිච්චි කරලා කොල්ල වැරිය රට. එහෙමයි. ඒකනේ සජිත් ප්‍රේමදාස කොහෙවත් ඒ තමන් ඉගෙන ගන්න ස්කෝලින් කොච්චර ඉගෙන ගත්තද කියලා කියන්නේ නැත්තේ. ඒවා කියන්නේ නැහැ. හැබැයි මේ කණ්ඩායම අපි දන්නවා අධ්‍යාපනයේ වටිනාකම. ඒ නිසා තමයි ඔබ මත අධ්‍යාපනයේ බරපතලම වෙනුවට රජ්‍ය අධ්‍යාපනයේ වක්කින් බාර ගන්නෙ. ඔබේ ඉලක්කය තමයි ක්‍රමානුකූලව දල ජාතික නිෂ්පාදිතයෙන් 106 දක්වා අධ්‍යාපන වේදන් වැඩි කරන එක. අන්න එහෙම කරනකොට මේ සියලු පාසල් වලට ඔබේ දරුවට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න පුළුවන්. දැන් මේ ප්‍රධාන පෙළේ පාසල් වුණත් සමහර පාසලක දරුවට ඉගෙන ගන්න හරියම ගොඩනැගිල්ලක් නැහැ. වැසිකිලි පහසුකම් නැහැ. වතුර ටික නැහැ. දරුවෝ ශාරීරික විශාල අපහසුතාවයකටපත් වෙනවා. මට මේ ළඟදී ගාල්ල දිස්ත්‍රික්කයේ නගරේ ඉන්න ප්‍රධාන පෙළේ පාසලක තමන්ගේ දරුවා ඉගෙන ගන්න විශේෂඥ වෛද්‍යවරයෙක් කතා කරලා කිව්වා ඒ පාසලේ වතුර නැහැ. ඒ නිසා ඒ දරුවාපත් වෙච්ච අපහසුතාවය. ඒ කියන්නේ ඔබ වතු ගෙව්වට ඔබේ දරුවාට උගන්වනවත් හරියමං විදියට මේ අය ඒ ප්‍රතිපාදනය පාසලේ දොබ කරන්නේ නැහැ. දානපතියෝ එහෙම මෙහෙම උදව් කරනවා වෙන්න පුළුවන්. නමුත් රජයේ වගකීමක් තියෙනවා. එනිසා අපි භාණ්ඩාගාරයේ මුදල් වෙන් කිරීමේ ප්‍රමුඛතාවය දෙනවා පාසල් පද්ධතියට. එතෙන් සිට දෙමෝපියන් වන ඔබගෙන් පාසලෙන් මුදල් ණය කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. ආන් එතකොට ඔබට එනවා පහසුව. ඒ වගේම තමයි අධ්‍යාපනය නවීකරණය කරනවා. හෙට ලෝකයට ගැලපෙන දරුවෙක්, තොරතුරු තාක්ෂණයෙන් ලෝකයේ ජයග්‍රහණය කරන්න පුළුවන් දරුවෙක්. අන්න අධ්‍යාපනයේ මුළු මුනිම නවීකරණය වෙන්න ඕනා. මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් එකිනෙකාට ගරු කරන, නීතිගරුක, පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරගන්න අධ්‍යාපනය එතනට අපි ගේන්න ඕන කම තියෙනවා. ඒ නිසා අපි ගේනවා අධ්‍යාපනයට අපේ රටේ ඉන්න දක්ෂයෝ ටික ගේන්න ඕන ගුරුවරු හැටියට. ඒ නිසායි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි සඳහන් කරන්නේ ගුරු වෘත්තියේ සහ විදුහල්පති සේවයේ තියෙන වැටුප් විෂමතාවයන් වහාම ඉවත් කරනවා. එපමණක් නෙමෙයි ගුරු වෘත්තිය අපේ රටේ ප්‍රධාන වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ගේන්න ජාතික ජනබලයේ කටයුතු කරනවා. 2015 ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අරගෙන මහ බැංකුව කැඩුවා. මහා බැඳුම් කර වංචාව දන්නවනේ. ඒ බැඳුම් කර වංචාවෙන් ගත්ත මුදල් කොහෙ කොහෙටද ගියේ කියන එක ගැන රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබ්බා. මමත් ඒ කාලේ කෝප් කමිටුවේ හිටියා. අපි සති මාස ගණන් ওই බැඳුම් කර වංචාව ගැන පරීක්ෂණ කරා. අපි අපිට හොයාගන්න බැරි වුණා බැඳුම් කරේ වංචාවක් වුණාට ඒ මුදල් ගියේ කොහාටද කියලා. මං කියන්නේ අර සාමාන්‍යයෙන් ওই පොලිසිය මාතුරු දන්නවා හොරකම් ගැන හොඳම ටිප් එකක් ගන්න ඕන නම් ඒ හොරකල්ලි එකකින් මල්ල ගන්න ඕන. අන්න දැන් ජගත් විද්‍යාන හිට මන්ත්‍රීතුමා කියනවා පෞගිය දවසක ඒ බැඳුම් කරෙන් ගත්ත සල්ලි සිරිකොතේ පුරවලා තිබ්බ කාමරවල
අට්ටි ගහලා තිබ්බා ඒවා ඒ කාලේ හිටපු ඒ සංවිධායකයෝ නේද මල්ලු පිටින් අරන් ගියාද එයාටත් ලැබුණලු අයකත් කියනවා ඔය දැන් සජබ ඉන්න ඉදිරියෙන් ඉන්න සෙට් එක චන්දර වියදම් කරේ ඒ මල්ලු පිටින් ගත්ත සල්ලිලු කියන්නේ දැන් සජබ සංවිධායකයෙක් ඒක ඉන්ටර්වියු කරන්නේ දැන් සජබ කරත්යන් යන කට්ටියක කෙනෙක් ඒක නිසා පිළිගන්නම වෙනවා බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න මට මේක දාලා දාන්න වෙලාවක් නැහැ අන්න සජිත් ලගේ දේශපාලනේ ඇලෝසියස්ලා බඳුම් කර වංචාවෙන් උපයා ගත්ත මුදල් ඒගොල්ලෝ ඒගොල්ලෝ බෙදාගෙන ඡන්ද කරලා ඒවේ ඔය දැන් සජිත් ප්‍රේමදාසගේ කැම්පේන් එකේ ඉස්සරහින් ඉන්න සුජීව සේනසිංහ එයාක වෙලාවක පොතක් ලිව්වා බඳුම් කර වංචාවක් උනේ නැතිය ඒ පොත දැම්ම උසාවියට ඔය නඩුව විභාග වෙනකොට සුජීව සේනසිංහ පිළිගත්තා එයාට ඇලෝසියස් මිලියන 3ක චෙක්පත් දුන්නා කියලා ඒ චෙක්පත් මාරු කරන්න යවලා දීන්නේ ප්‍රභූ ආරක්ෂක ඉරු සමාන්න දාරේ මිලියන 3 වඩා දෙන්නේ නැති අතේ මාට්ටුනේ 3යි පිළිගන්න සිද්ධ උනේ 3යි පොත ලියන්නත් සල්ලි දුන්නලු ඇලෝසියස් ඒවා යා ප්‍රසිද්ධිය පිළිගත්ත ඒවා ඉතින් ඔය සුජීවල එකතු වෙලා හොරකම් නැති කරයිද ඔය සජිත් ප්‍රේමදාස වට ඉන්න අජිත් පෙරේරා හර්ෂ සිල්වා ඉරාන් වික්‍රමරත්න ඔය සෙට් එක තමයි කෝප් එකට ඇවිල්ලා බඳුන් කර වංචාවක් රණලි ප්‍රසිද්ධ කරේ නැතේ කියලා එක එක තර්ක දැම්මේ හැම පැත්තෙම අජිත් පෙරේරා කියනවා නීති පැත්තේ හර්ෂ කියනවා ආර්ථිකයේ පැත්තේ සුජීවල කියනවා පොතේ අන්න එහෙම තමයි බඳුන් කර ඒගොල්ලෝ රැක්කේ ඒකට පුදුම වෙන දෙයක් නැහැ එදා ඇලෝසියස් සල්ලි වලින් කට්ටිය ඡන්ද කරා අද අර සරත් පොන්සේ ඒගොල්ලන්ගේ සභා පක්ෂ සභාපති කියන හැටියට අද නිකන් ඉස්කෝල වලට ඉස්පිරිතාලට බඩු බදයි යන්නේ කැසිනෝ මුදලාලි කෙනෙක්ගේ සල්ලි දුව කරගන්න මිරණේ ජනතාව නේද ඒ දූෂිත පාලනයම අරගෙන යන්නේ නම් ආ හිටපු කට්ටිය හොඳයි ආයේ රටේ ජවනේ දූෂණේ වළක්වන පාලනය අපේ සජිත්ලා අර ජාවරංකාරයන්ගේ සල්ලි අරගෙන ජනතාව රවට්ටන්න හදනවා එහෙම බඳුන් කර වංචාව කරලා අද ඔය සජබ සංවිධායකට සල්ලි බෙදපු ඇලෝසියස් තමයි ඔබ බීපු වරක්කු බෝතලේට ආණ්ඩුවට ගෙවන්න තියෙන ඔබ ගෙවපු බද්ද ගෙවන්න නැතුව කෝටි 600ක් එයාගේ සන්තකේ තියාගෙන ඉන්නේ ඔන්න සජිත් දැයි කරුවා අපි කියන්නේ පුළුවන් නම් සජි ප්‍රේමදාසේ කට්ටිය කියන්නකෝ ඇලෝසියස් සල්ලි ගත්තේ නැහැ කියලා ඒ ජගත් දාන කියන්නේ බොරු කියලා සුජීව සේනසිංහ කියන්නකෝ එයා කොහොමද ඇලෝසියස් එක ඩීල් කරේ කියලා බඳුම් කරේ මොකද උනේ කියලා අන්න සජිත් ලෑ කියලා සම මෙන්න මේ සියලු කඳවුරු එකට දාලා පරද්දන්න ඕන චන්දියක් තමයි එන්නේ සියලු කඳවුරු ඒක හරි පහසුයි දැන් ඒක පහසුයි සජබෙන් ඡන්දය අරන් ගිය රාජිතයි වේගමයි දැන් එතන පෝට්ටුවෙන් ඡන්දය අරන් ගිය රෝහිතයි විතරයි පියලුයි නේද අනුපයි ඔය කට්ටියයි එතන සෙට් එක මෙතන තීරුම් ගන්න ලේසි පරද්දන පහසුයි අපිට ඒ නිසා එන්නට එන්න හොඳ කාලය එනවා එන්නෙන මාර්ගය සුද්ධ පවිත්‍ර වෙනවා අන්නේ වෙනි වෙලාවක මේ මතුගමන පුරවරේ මේ ප්‍රදේශය ජනතාව 21 වෙනිදාට අනු කුමාර සානායක සහෝදරයා මේ මතුගම ආසනයෙන් ඉහළින්ම ජයග්‍රහණය කරයි කියන බරපතල විශ්වාසයක් අපිට තියෙනවා ඒ කරවන්න ඕනේ මේ ඉතිහාස ගමන් මඟ වෙනස් කරන්න නම් පොදු ජනයාගේ මිනිසා අපේ මිනිසා බලයට ගේන්නට ඕනේ ඒකෙන් අපි පටන් ගමු රට හදන ක්‍රියාවලිය අන්නේ පොහොසත් රටක් හදන ඔබට ලස්සන ජීවිතයක් උදා කරන මේ ගමනේදී ඔබේ දායකත්වය වැඩි වැඩියෙන් ලබා දෙන්න කියලා ආරාධනය කරමින් මේ මතුගම ජනතාවට ජය වේවා මේ මහජන ව්‍යාපාරයට ජය වේවා මාලිමාවට ජය වේවා කියමින් මම නතර වෙනවා බොහොම